විසුරු වීරසිංහ මුදලි රචනා කළ ත්‍රිකලා දර්ශනී ගායනා කරන කුලදුල් ගීතය කොහේ හෝ ඔබ ඉන්නවා ඇති නමින් නිකුත් වුණා. ඔවුන් අපි සමග මේ නවතම ගීතය සම්බන්ධයෙන් කතා බහකට එකතු වුණා. මුලින්ම මේ අලුත්ම ගීතය ගැන කතා කරමු. සින්දු කියලා කියන්නේ ඇත්තට මම හිතන්නේ මගේ ප්‍රධාන ධාරාව කියලා මගේ කලා කටයුතු වල. ඉතින් සින්දු කියන එක සින්දු ලියන එක ගොඩක් කලින් ඉඳන් මම කරගෙන ආවා. සින්දු ලියන එක නෙමෙයි අපිට එන අදහස් ලියන එක. ඊට පස්සේ එහෙම ලියපු ගොඩක් අදහස් කාලයකට පස්සේ සින්දු වුණා. විශේෂයෙන් මේ ඉතින් මම හරි ආසාවෙන් ඉන්නවා ගොඩක් අයට හරි විශේෂ සින්දු මොන හරි කරන්න. මම බොහොම අඩු සින්දු ප්‍රමාණයක් තමයි කරලා තියෙන්නේ. මට ටිකිව හම්බෙද්දී ඒ කාල සීමාවෙන් දැනගත්ත ටිකිට හොඳට සින් කරන්න පුළුවන් කියලා. ඉතින් මම යෝජනා කරා ටිකිට සින්දුවක් කරමු කියලා. ඊට පස්සේ යෝජනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි වචන ටික ලියුනේ. ඊට පස්සේ ටිකිට ඕන වුණා සංකර කියලා මෙල ටිකක් කරන්න. ඊට පස්සේ අපි සංකර කතා කරා. සංකයි මා ඉතින් ගොඩාක් කල් වැඩ කරලා තියෙනවා. ඉතින් සංක ඒ වචන ටිකට 100%ක සාධාරණ එක්ස්ට්‍රා ගන්න පුළුවන් මෙල ටිකක් දැම්මා. ඒක තමයි දැන් මේ විදිහ හැදිලා තියෙන සින්දුවක් විදිහට. මගේ ප්‍රජන්ට් එකට ගිය වෙලාවේ ඉතින් ප්‍රජන්ට් එකත් එක්ක බිසි වුණ නිසා අපිට ලොකුවට ෆීල්ඩ් එකේ දේවල් කතා කරගන්න බැරි වුණා. ප්‍රජන්ට් එක ඉවර වෙලා ඉස්සරහම කිව්වා ලස්සන වචන ටිකක් තියෙනවා සින්දුවක් කරමුද කියලා. ඊට පස්සේ මම කව මට වචන ටික බලන්න ආසයි කියලා. මොකද ඉස්රායිගේ මම ලොකු ෆෑන් කෙනෙක්. එයාගේ සින්දු වලින් මම 99ක් විතර ගොඩාක් ෆලෝ කරලා තියෙනවා. ඉතින් මට වචන ගැන ඩවුට් එකක් ඇත්තම තිබ්බේ නැහැ. ඒ වෙනුවට වචන ටික බලන්න ගොඩාක් ආසාවෙන් හිටියා. ඊට පස්සේ වචන ටික දැක්කට පස්සේ නම් ඒක කාටවත් දෙන්න හිතුවේ නැහැ. ඊට පස්සේ තව ලොකු ආසාවක් තිබුණා මේ කවදාද සින්දුවක් කරනව නම් සංක දිනෙට කියලා මෙලි ටිකක් කරගන්න කියලා. ඊට පස්සේ ඉස්රු අයියාගේ ලස්සන වචන ටිකට සංක ලොකු සාධාරණයක් කළා. ලස්සන මෙලඩි එකක් සහ මියුසික් හදලා දුන්නා. ඉතින් මගේ කටහඬ මම දුන්නා ඒ සින්දුවට. ඉතින් අවසාන නිර්මාණය ගැන ගොඩාක් සතුටුයි. සාමාන්‍යයෙන් ඔබේ ගීත රචනා තරමක් වෙනස්. මේ පද රචනාව ඒ අතරේ තියෙන්නේ කොයි වගේ තැනකද? මගේ විශ්වාසය පද රචනාවක යම් රචනාවක් මොනාරි දෙයක් කරද්දී මම කියන්නේ රචනාවක් කෙසේ වෙතත් ප්‍රකාශනයක් කරද්දී ඒ ප්‍රකාශනය බොහෝ විට වෙන කොන්ත්‍රාත් එකක් වෙනවට වැඩිය තමන්ට දැනෙන දෙයක් කරලා ඊට පස්සේ ඒක සින්දුවක් වෙන එක තමයි වඩාත් වැදගත් කියලා කියන්නේ. මට ගොඩක් වෙලාවට මහලකෝට නෙමෙයි. නමුත් මේ දැන් මේ කාලේ හෙනවට සින්දු හැදෙන ඉඳලා ගොඩක් අය කතා කරනවා අපි සින්දු ලියමු, ආරේම කරමු, මෙහෙම කරමු කියලා. නමුත් ගොඩක් තැන්වලදී මම ලියපු සින්දු මේ මට මගේ උමනාවට ලියපුවා. ඉතින් අර ඉස්සලා ටිකේ කිව්වා වගේ මම යාරික වචන ටිකක් තියෙනවා කියලා. ඒක ඊයද්දි බොරු මම ලියලා තිබ්බේ නෑ. මේ ඊට පස්සේ තමයි ලිව්වේ. මට පොඩි බයක් තිබ්බා මුලින්ම. මම අර වචන ටිකක් දෙද්දි මෙයාව මම අඳුරගන්න එක ඇතුළේදී මම මේ මෙයා සාමාන්‍යයෙන් වෙන පර්සනලිටි එකක් තියෙන වෙන චරිතයක්. ඒකට මම මෙයාට දෙන වචන ටික මොන වගේ එකක් වෙන්න ඕනද කියන බය මට තිබ්බා. ඊට පස්සේ තමයි මම මේ හිටිය දිසිය වචන ටික මගේ ඔළුවට එලා මම ලිව්වේ. මම හිතනවා මෑත කාලීනව මට ලියා ගන්න හම්බෙච්ච සින්දු වලින් මූලික තුන ඇතුලේ වචන ටික තියෙනවා කියලා. ත්‍රිකලා, ඔබ ගායිකාවක ලෙස සමාජගත වෙන්නේ මේ ගීතය හරහා. මේ අත්දැකීම ඔබට දැනෙන්නේ කොහොමද? මම එන්නේ සංගීත පවුලකින්. මගේ අම්මා තාත්තා ඔක්කොම සංගීතයට සම්බන්ධ අය. මම සංගීතය හැදෑරුවා. ඒ කියන්නේ මගේ තාත්තා අජිත් කල්බෝවිල, එයාගේ ගුරුහරුකම් මැද මගේ අම්මත් මට ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් ඒ දෙන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. සංගීතයේ පැත්තේ මම ලංකාවේ යන්න පුළුවන් ලොකුම දැනට ගියා කිව්වොත් හරි, අධ්‍යාපනය අතින්.
ඉතින් මම අවුරුදු 16 වෙද්දි මගේ විශාරද උපාධිය සම්පූර්ණ කළා බාත්කණ්ඩේ ලක්නෞවල සංගීත විද්‍යාලයේ. නමුත් මම ගායිකාවක් වශයෙන් ලංකාවේ සංගීත ශාස්ත්‍රයට එන පළවෙනි වතාව මම හිතනවා ඉතාම මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කියලා මේක. මොකද මම ශාස්ත්‍රයන් කිහිපයක අධ්‍යයනයේ නිරත වෙච්ච කෙනෙක්. හැබැයි මම ආසම ශාස්ත්‍රයේ මේක කිව්වොත් හරි. ඉතින් ඒකට මට හොඳ ආරම්භයක් ලබා දුන්නේ ඉසුරු වීරසිංහ මුදලි ඉසුරු අයියා. ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා යාට. ඔබ සංගීත විශාරදවරියක් වෙන්නේ වයස අවුරුදු 15දී. නමුත් ඔබ ඔබේ පළමු ගීතය එළි දක්වන්නේ දැන්. මේ ප්‍රමාදය මොකක්ද? ඒකට හේතු කාරණා කීපයක් මට කියන්න පුළුවන්. මම අධ්‍යාපනය ලැබුවේ තක්ෂණ මධ්‍ය මහාවිද්‍යාලයෙන්. ඊට පස්සේ මම උසස් අධ්‍යාපනයේ මම A-level සඳහා කරේ ජීව විද්‍යාව. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වුණා පැරාමෙඩිසින්ස් වලට. හැබැයි මට ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තිබ්බේ නැහැ කිව්වොත් හරි. මම ගොඩක් ප්ලේන් වලට ආස කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම හීනයක් තිබ්බා ගුවන් සේවිකාවක් විදිහට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අර යුනිෆෝම් එකට මම මාරිදිර ආස කරා. ඉතින් ඒ ෆීල්ඩ් එකට ගියා මම. පස්සේ ගුවන් සේවිකාවක් වශයෙන් ඒකත් ක්වොලිෆයිඩ් වුණා. ඊට පස්සේ නිරූපණ ශාස්ත්‍රය ගැන අධ්‍යයනයක යෙදිලා මට සුදුසු කාලය කියලා දැනෙනකොට මම විවාහක රූරජින තරඟ ඉදිරිපත් කළා. පියවරෙන් පියවර ඉදිරියට ගිහිල්ලා ඒ හීනේ හැබෑ කරගත්තා. රූප රාජිනියක් වෙන හීනේ හැබෑ කරගත්තා. ඊට පස්සේ මට හිතුණා මගේ ජීවිතේ තව හීනයක් තියෙනවා. ඒක තමයි ගායිකාවක් වශයෙන් මගේ ගීත නිර්මාණය කරන එක කියලා. ඉතින් ඒකට සුදුසුම කාලේ මේක කියලා හිතන නිසා තමයි මේ කාලේ ඒකට අත ගැහුවා. ගීත රූප රචනාවක් සමග අපි ඒ ගැනත් කතා කරමු. අපි අර ඉස්සෙල්ලා කතා කරා පද රචනා ගැන, ඊට පස්සේ සංගීතය ගැන, මේ සින්දුවට මූලික වෙච්ච කාරණා ගැන. ඉතින් අපිට හම් වෙනවා ගොඩක් තැන්වලදී මේ ලියපු සින්දු, මියුසික් වීඩියෝ කරන්න හදපු සින්දු, පංගේ මෙරළ යන ගොඩක් ඒවා. ඉතින් එතකොට විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන ඉනෝක පෙරේරා ටිකිගේ ආදරණීය සැමියා. ඉනෝක තමයි මේක මූලික කටයුතු සියල්ලම අරගෙන මේ ප්‍රොඩක්ෂන් එකක් විදිහට එඩිට් වෙන්න ඕන තැනට දේවල් කියනවා. ඉතින් ඉනෝකත් එක්ක අපි කතා කරා මේක කොහොමද අයිය කරන්න කියලා. ඊපස්සේ ඉනෝක කියනවා නෑ මල්ලි කරමු වීඩියෝ එකක්. ඔයා බලලා කියන්න මොකද කරන්න කියලා. අද මේ මොහොත වෙනකන් කිසිම බාධාවක් නැතුව, කිසිම බලපෑමක් නැතුව හරි ලස්සනට වැඩ ටික කරන්න ඉනෝක මූලික වුණා. ඊට පස්සේ ටික ඉනෝක එකතුට අපි තුන් හතර දෙනා හදාගත්ත කන්සෙප්ට් එක හදාගෙන තමයි මම්මයි ඩිරෙක්ට් කරලා මේ ෂූට් කරේ. කරලා දැන් මේ වෙද්දි මෙයා රිලීස් වෙලා තියෙන සින්දුව එහෙම හැදිච්ච සින්දුවක්. මේ වීඩියෝ එක ගැන කතා කරනකොට අපිට ඕන කරලා තිබ්බා පොඩි වෙනසක් කරන්න. අපි ඉන්න මතය තමයි ආදරය කියන දේ පෙන්වන්න ක්‍රම ගොඩාක් තියෙනවා. ඒකට සිප ගැනීමේ දර්ශනයක්වත් අත්තල්ලගෙන කැරකෙන දර්ශනයක්වත් එහෙම දාන්න ඕනේ කියන තැන අපි ඒ වගේ මානසික මට්ටමකින් මිදිරා තමයි අපි මේ රූප රචනය කරේ. සහ අනිත් එක මේ විශේෂයෙන් කියනවා නම් මේ අපි සින්දුව හැදුවට පස්සේ ඇත්තට මේ සින්දුව වීඩියෝ එකක් ඉල්ලන සින්දුවකුත් නෙවෙයි. ඇත්තම කතාව දැන් අපිට ගොඩක් වෙලාට මියුසික් වීඩියෝස්නේ හැදෙන්නේ. ඒතකොට සංගීතය කියන එක කොතනද තියෙන්නේ? ගීතය ඉස්සර අපි සින්දුව අහපු ටික කොහෙද තියෙන්නේ වගේ ප්‍රශ්නයක් එනවා. ඇත්තට මම පෞද්ගලිකව රූප රචනාවලට වැඩි කැමැත්තක් නැහැ. මොකද මම විශ්වාස කරන්නේ අපි මොකද ගොඩක් තැන්වලදී අපිට හම් වෙනවා අපි ලියපු සින්දු කීපය අතරේ මිනිස්සු තමයි තැන්වලදී එක එකනාගේ අත්දැකීම් කරගෙන සමහරලාට ඒ සින්දු තමන්ගේ කරගෙන හැසිරෙන ඕනතරම් මිනිස්සු අපිට හම් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි දෙනවා නම් මේ මේ සින්දුවට අදාළ සිද්ධිය මෙන්න මේකය, ඒකේ රූපය මෙන්න මේකේ, ගෑනු කෙනා මේකයි, පිරිමි කෙනා මේකයි කියලා ඒ ඕඩියන්ස් එක තමන්ට ඒක තමන්ට මේ තමන්ගේ අත්දැකීමක් විදිහට විඳින්න තියෙන අවකාශය ගොඩක් තැන්වලදී රූප රචනාවලින් නැති වෙලා යනවා. ඒක ඇතුළේදී මේ තවත් කතාවක් හදාගෙන තවත් නටලා දඟලලා යන්න උවමනාවක් අපිට තිබ්බේ නැහැ අතර. අද මම දන්නේ නැහැ. මම වීඩියෝ එක කරා මේක එන ගොන් වීඩියෝ එකක් මම දන්නේ නැහැ. නමුත් මේ උත්සාහ කරා බොහෝ තැන්වලදී මේ කියන පොදු මේ රසය පොදුවේ විඳින්න පුළුවන් විදිහේ මාධ්‍යයක් හදාගන්න සහ අපි ඉන්න මාධ්‍ය ඇතුළේ අපිට වීඩියෝ සෝන වෙනවා. මොකද අපි ඉන්නේ මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ඇතුළේ නිසා ඒ දෘශ්‍ය කොටසට අවශ්‍ය කරන දේවල් ටිකේ පොඩි හැඩයක් හදාගන්න විතරයි මේ වීඩියෝ ඇතුළේ ඕන වුණේ. සිංදුව YouTube views ගන්නවත් හිට කරගන්නවත් අරමුණින් කරපු නිර්මාණයක් නෑ නෙමෙයි. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ.
මේ ගීතයෙන් පස්සේ ඔබේ කණ්ඩායමේ ඊළඟ පියවර කොහොම වෙයිද? ඇත්තටම මම විශේෂයෙන් කතා කරන්නේ මේ සින්දුව හෝ මේ අදාළ මේ නිර්මාණකාරයට වැඩි ලොකු සිද්ධි කීපයක් මේ වැඩේ ඇතුළේ සිද්ධ වුණා. විශේෂයෙන්ම ටිකී වඳුර ගන්න එක, ඊට පස්සේ ඉනෝක වඳුර ගන්න එක සහ අපි මේ කණ්ඩායම වඳුර ගන්න එක. ඇත්තට මේ කණ්ඩායම ගන්නේ දැන් ගලවල අයින් කරන්න බැරි සයිස් එකකට බැඳිලා ඉන්නේ. දැන් මෙයාලා මේ ලංකාවෙන් යනවා කියලා කොහොම අපි ඔක්කොම නිකන් එන අප්සෙට් වෙන සයිස් එකකට බැඳිලා ඉන්නේ. ඉතින් මම ආසාවෙන් හිටියා එහෙම කණ්ඩායමක් එක වැඩක් පටන් ගන්න. ඉතින් මම හිතනවා ඒකට හොඳ මූලික ආරම්භයක් සහ හොඳ මේ සංයෝජනයක් හම්බුණා කියලා මේ වැඩේ ඇතුළේදී. ඉතින් ඉනෝක සහ මම ටිකී සහ මගේ කණ්ඩායම එකතු වෙලා අපි ඊළඟ වැඩේ විදිහට චිත්‍රපටයකට යන්න කියලා අදහසක් තියාගෙන ඉන්නවා. ඒක බොහෝ නොබෝ කාලෙදිම රූගත කිරීම ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි අපි ඊළඟ පියවර. ඉතින් ඒ ඊට අමතරව අපි සින්දු කරා. අපි මම ලියයි සමහරවල් ටිකි සමහරවල් අපි තව තව ගොඩක් අයත් එක්ක වැඩ කරා. ඉතින් ඉස්සරහට අපි එකතු වෙලා මේ අපේ ටීම් එකේ වැඩ කීපයක් ඉස්සරහට බලා ගන්න හම්බෙයි කියලා වාසනාවන්ත වෙයි කියලා අපි හිතනවා. ඔහේ හෝ නුඹ ඉන්නවා ඇති. මේ ගීතේ නිකුත් වීම දක්වා මේ කාර්ය පිටුපස සිරි පිරිස මතක් කරමු. දැන් මෙයා මේ සින්දුව අයිති කරන් හිටියද? සින්දුව ලියන්නේ ඉඳලා හිටපු කට්ටිය කතා කරොත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අද්දකින් මට දීපු මිනිස්සුත් එක බලද්දි ඔය කොහේ හරි ඉන්න කට්ටිය ගැන හිතුවොත් නේ කොහේ හරි ඉන්නවා කියලා තියෙන. ඔය ඉන්න කට්ටියත් එක්ක ගලොත් ඒ කතාව ඉවර ගන්න බැහැ. ඒ නිසා මෙයාට මේ සහයෝගය දක්වපු ගොඩාක් කට්ටිය ඉන්න මාත් එක්ක කලින් යාලා හිටපු ගෑනු මේකව. හරි. ඉතින් එතන ඉඳලා සංක ගාවට එද්දී වැඩේ සංකුවේ ප්ලේයර්ස් ටික ස්ටුඩියෝ එකට මල්ලි සංක සහ සංකරෝ යද්දකින් දීපු මිනිස්සු ටිකත් එක්ක ඒ ටික ඊට පස්සේ එහම ආවට පස්සේ මියුසික් වීඩියෝ එකක් විතර හැදෙද්දී අපිට උෂාන් මේ චෂික ඩීඔටි වැඩ කරපු කැමරමන් වැඩ කරපු එක්කෙනා ඊට පස්සේ කසුන් සහන් සඳගැලුම් ඊට පස්සේ මම දැන්නේ මගේ ඇරි උනම් කිව්වොත් මේ කණ්ඩායම සහ මගේ කණ්ඩායම ඊට පස්සේ ටිකී කට්ටිය ඉනෝක සහ ඉතින් එහාට කලර් ග්‍රේඩින් වලට ගියාම සහන් ෂාන් නල්වි සොයි ගොඩක් කට්ටිය මේ වැඩේට සම්බන්ධ වුණා සහ ඉතින් එහාට වාලා කණ්ඩායම ඊළඟට මෙතනින් එහාට මේ සින්දුව මිනිස් අතරට යවන්න අපි මාධ්‍යයන් හොයද්දී ඒ කණ්ඩායමේ සියලුම දෙනාට මේ සින්දුව අයිති. ඉතින් මම දන්නේ චිත්‍රපටයකදී ටීම් එකක් ඉන්නවා කියලා හිතලා සින්දුව වැඩිත් එක බලද්දී ලොකු පිටසක් මේ ලෝකේ ලොකු පිටසක විස්තරයන් දෙනවා. අංගලී පිටස මේ එක්කෙන දෙන්නේ කරන්න නැතුව ගියනම් අපිට මේ වැඩේ මේ දැනට ගේන්න බෑ. ඉතින් ඒකින්ද බොම් සිදුවන් දෙනවා අපිත් එක්ක අපි විශ්වාස කරලා අපිත් එක්ක සහෝදරකමත් එක්ක තාමත් හිතවත්කම් තියාගෙන අපිත් එක්ක වැඩ කරපු සියලු දෙනාට. තව දෙයක් තියෙනවා අපේ ගීතේ රූප රචනාවට දායක වෙන්නේ මම සහ උදේ ශ්‍රී බණ්ඩාරනායක. ඉතින් එයාවත් මතක් කරනවා. ඒ වගේම තව අපේ ඉසුරු අයියාගේ ටීම් එකේ, ඒ කියන්නේ අපේ ඇත්තටම කියනවා නම් අපේ ගීත රචනාවට ෆිල්ම් ක්‍රූ එකක්ම සම්බන්ධ වුණා. තවම මල් පිපෙනවා ඇති, තවම හිම වැටෙනවා ඇති, අහිමි වී ගිය මතක අතරේ කොහේ හෝ නුඹ ඉන්නවා ඇති. දැනුත් කළුවර අහස් තලයේ ඉතා පිදුත්